ඔබ මේ රැඳී සිටින්නේ හරිදේ ටීවී සජීවී විකාශයත් එක්ක. ඉතින් අපි හැමදාමත් වගේ හරිදේ ටීවී සජීවී විකාශයට පොඩිත් එක් සමග වැඩතරහට අපි පොඩිත් එක් අපේ මැදිරියට කැඳවනවා. අද අපි පොඩිත් එක් කැඳවුවා ටිකක් දුර බැහැරකින්. අපි මැදිරිය පිහිටලා තින්නේ ගාල් ප්‍රදේශයේ කොළඹ ඉඳලා තමයි මේ පුතා ඇවිල්ලා තියෙන්නේ. අපි මේ පුතාගෙන් අහලා බලමු මේ පුතා කවුද කොහෙද ඉගෙන ගන්නේ ටිකක් පොඩ්ඩක් අහලා බලමු. පුතේ ඔයා කවුද? ඔයාගේ නම මොකද්ද? මගේ නම සගීත්. මම දැනට ඉගෙන ගන්නේ නාලන්දා කොළඹ නාලන්දාවේ. මගේ වයස 6 වසරයි. 6 වසරයි. ගෙදර තාකවුද වටින්නේ? මට ඉන්නවා අක්කා කෙනෙක්. මම තාත්තා මල්ලි මයි තමයි ඉන්නේ. ඔයා මේ දවස්වල දැන් කටේ තියෙනනි පොඩි පොඩි ප්‍රශ්න ටික. ඕ. ඉගෙන ගන්න ස්කෝලේ යනවද? ඔන්ලයින් ඉගෙන ගන්නවද? කියන්නේ මීට කලින් නම් තිබ්බේ ඔන්ලයින් වලින්. ඒ කියන්නේ ඒක ස්ට්‍රයික් දිගටම තිබ්බා. ඔව්. ස්ට්‍රයික් එකේ හින්දා ඒකත් නැවතුණා. ඊට පස්සේ දැන් පටන් ගත්තා ඉමත් ස්කෝලේ. දැන් ආයිමත් නිවාඩු දුන්නා. ස්ට්‍රයික් එක කියන්නේ කාගේ ස්ට්‍රයික් එකද? ටීචර්ස්ලා ස්ට්‍රයික් එකක්. ඔව්. හැබැයි අපේ පොඩි කාලේ තිබිච්ච නැති එකක්. ඔයාලටත් ඒකත් ලොකු අත්දැකීමක්. ඒ කියන්නේ ගුරුවරයා කියන එක්කෙනා මේ මං හිතන්නේ අපේ කාලේ දැක්ක කාලෙක තමයි ගුරුවරු කියන අය ස්ට්‍රයික් කරේ. ඉතින් ඒක අලුත් රටාවක්. මොකද ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඒගොල්ලෝ ස්ට්‍රයික් කරා. හැබැයි පුතේ මං ඔයාට යෝජනා කරන පොඩිත් එක් සමග වැඩසටහනට ආපු නිසා පුතේ එහෙම ගුරුවරයෙක් වුණොත් ස්ට්‍රයික් කරන්න එපා. මොකද ඊට ලේසියෙන් පුළුවන් ප්‍රශ්න විසඳ ගන්න ක්‍රම තියෙනවා. මොකද ගුරුවරයා කියන්නේ සල්ලි හම්බ කරන කෙනෙක් නෙමෙයි, දරුවන්ට ආදරේ කෙනෙක්. හොඳද? හරි. දැන් ඔයා වෙන්න ඉන්නේ කැමති කවුද? ඒ කියන්නේ මම වෙන්න ඉන්න කියන්නේ සයන්ටිස්ට් කෙනෙක් තමයි මගේ බලාපොරොත්තුව. හැබැයි සයන්ටිස්ට් කෙනෙක්ට අමතරව තව මම කැමති කලාව පැත්තෙන් මියුසික් වලින් ඉදිරියටම යන්න. මියුසික්ද ගායනද? කියන්නේ දෙකම. දෙකම. දැන් ඉගෙන ගන්නවද දැනට මියුසික්? දැනට මියුසික් ඉගෙන ගන්නවා. කාගෙන්ද ඉගෙන ගන්න? මෙහි ගාල්ලේ රිද්ම ඇකඩමි එකේ චමිලා ටීචර්ගෙන්. ඉතින් කොළඹ ඉඳන් කොහොමද ගාල්ලේ ටීචර් ඉගෙන ගන්නේ? මට ඔන්ලයින් වලින් අවස්ථාවක් ලැබුණා ඒ ටීචර්ත් එක්ක හොඳට ඉගෙන ගන්න. ඔන්න අපිට නැති අවස්ථාවක් මේ අපේ පොඩිත්ෙන්ට හමු වෙලා තියෙනවා. අපුණන් ඒ කාලේ එහෙම කොළඹ ඉඳන් ගාල්ලේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න බෑ. හැබැයි දැන් ඔයාලට ඔන්න ලොකු අවස්ථාවක් හමු වෙලා තියෙනවා එහෙම තාක්ෂණයේ දියුණු. ඉතින් ඒ නිසා ඔයාලට ගොඩක් අවස්ථා තියෙනවා ඉගෙන ගන්න. අපිට වැඩිය. ඉතින් ඔයාලා තමයි ඉස්සරහා රට බාර ගන්න ඉන්නේ පුතාලා. රට බාර ගන්න කැමතිද? කැමති. ආ ඒ කියන්නේ ඔයාලගේ මොනවා හරි සේවයක් කළා රටට සේවයක් කරන්න ඕන. හරිනේ? ඒක හැබැයි හරියට කරන්න ඕනේ. ඒකට තමයි ඔයා දැන් කිව්වේ ඔයා ආසේ කියලා සයන්ටිස්ට් කෙනෙක් වෙන්නයි. කලාවෙන් ඉදිරියටම යන්න. කලාවෙන් ඉදිරියට යනවා කියන්නේ? කියන්නේ මියුසික් වලින්. ඒ කියන්නේ ගායනෙනුයි වාදනෙනුයි දෙකෙන්ම ඉහළම තැනකට යන්න තමයි මගේ බලාපොරොත්තුව. එහෙම වුණාම රටර වෙන සේවයේ දන්නවද ඔයා? කියන්නේ රටට ආකර්ෂණයක් වෙනවා මෙහෙම කෙනෙක් ඉන්නවා. ඒක ඒකින්ද අපි යන්න ඕනේ බලන්න එහෙම කියලා රටට ආකර්ෂණයක් වෙනවා. ඊට අමතරව කියන්නේ රටේ ගරුත්වය ලෝකෙ පුරාම පැතිරෙනවා. ඊට අමතරව පුතේ ඔයාලා එහෙම හොඳ සංගීතඥයෙක් හෝ එහෙම වුණොත් එහෙම අහන් ඉන්න අපිට. ඒ කියන්නේ රසවින්දනය කියන එක තමයි ඕන වෙන්නේ. එතකොට ඔයාගේ පැත්තෙන් ඔයා කතා කර. හැබැයි ඔයා හරියට එහෙම රසවින්දනය දුන්නොත් රටේ ඉන්න ළමයින්ට දරුවන්ට සන්තෝෂයෙන් නිදා ගන්න පුළුවන්. අපි දැන් එහෙමනේ මියුසිකල් ෂෝ අහලා අපි බලලා අපි සතුට වෙලා නිදා ගන්නවා. රණ්ඩු වෙලා නිදා ගත්තොත් කවදාවත් ඒක නිින්දක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා ඔයාට මම මේ වෙන එකක් කිව්වේ ඔයාගේ පැත්තෙන් ඔයා කිව්ව උසස් වුණත් ඔයාට හොඳ තැනකට යන්න පුළුවන් රටට ගෞරවයක් ලබා දෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ මොනවා නැතත් ඔයාට ඔයා එහෙම සංගීතයෙන් මේ සින්දු කියලා මියුසික් කියලා අපිව පිනෙව්වොත් අපිට ගොඩක් සතුටුයි. හොඳ රටේ ජනගහනය හොඳ වෙයි, මිනිස්සු හොඳ වෙයි. එතකොට තමයි මිනිස්සු හොඳ වෙන්නේ. එයින්සව හොඳ සංගීතඥයෙක් වුණොත් ගොඩක් හොඳයි. ඇත්තටම අපි අර නිර්මාණය කියන චිත්‍රපටි බලලා අපේ කාලේ අපි චිත්‍රපටි බැලුවා. දැන් ඔයාලට ගෙදරම චිත්‍රපටි බලන්න පුළුවන්. හැබැයි අම්මලා තාත්තලා ඉඩ දෙන්නේ නැහැ. නැහැ.
එමනට එහෙම දෙන්න ඕන ඔන්න දෙමව්පියන්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙන ළමයි චිත්‍රපටි බලන්න ඕන ළමයි නාට්‍ය බලන්න ඕන මොකද සමාජයේ සමහර දේවල් මේ දරුවෝ බලන්නේ ඒවයින් හා ගොඩාක් දුරට මම දන්නෝ ගෙවල් වල දෙමව්පියෝ ටීවී එක ඔෆ් කරලා තියෙනවා හැබැයි ක්‍රමානුකූලව දරුවා ටීවී එක බලන්නත් දෙන්න ඕන නැත්නම් සමාජ දැනුම දරුවට එන්නේ නැහැ ඉතින් අපි ගොඩක් කතා කරා අපි මේ පුතා මේ ඉස්සරහ අතේ තියන් ඉන්න මොකද මේ බලන්නේ මෙලෝඩිකාව මේකෙන් ගෙනාවා මොන හරි සින්දුවක් සින්දුව ප්ලේ කරන්න හොඳයි එහෙනම් අපි ඔයාලට අවස්ථාව දෙනවා මේක ප්‍රයෝජනට අරගෙන ප්ලේ කරන්න අමතරව දැන් ඉස්සෙල්ලා කිව් දෙයට අමතරව තව මොන හරි කරන්න කැමතිද රසාව? කියන්නේ බිස්නස්මන් කෙනෙක් වෙන්නත් කැමතියි. කියන්නේ දැන් අපේ රටෙන් ඉන්ස්ට්‍රුමන්ට්ස් හදලා ඒවා පිට රටවලට ආනයනය කරලා රටට සේවයක් වෙන්නත් කැමතියි. හොඳයි. හොඳ බලාපොරොත්තුවක්. ඇත්තට මේ ඔයාලා වගේ කර්මාන්ත කරුවෝ තමයි ලංකාවට ඕනේ. ඒ කියන්නේ අපේ අනාගතේ බාර දෙන්න ඕනේ මේ වගේ බලාපොරොත්තු තියෙන දරුවන්ට. බිස්නස්මන් කෙනෙක් කෙනුත් හරි ෂෝක් පුතේ කවදාවත් මොකද රජයේ සේවකයෙක් නම් පෙන්ෂන් යනවා බිස්නස්මන් කෙනෙක් කවදාවත් පෙන්ෂන් යන්නේ නැහැ එහෙම දන්නවද දන්නවා ඒ කියන්නේ ඒකින්ද බිස්නස්මන් කෙනෙක් වෙනවා නම් ගොඩක් හොඳයි රටට ලොකු සේවයක් කරන්න පුළුවන් හොඳට වැඩ කරන ඊයගට සල්ලි ගොඩක් හම්බ ගන්න පුළුවන් Tamanට උමනා ඕනෑම දෙයක් හිතන දෙයක් කරන්න පුළුවන් හොඳ බලාපොරොත්තු වෙනවා ඊළඟට ඔයා ඒ කරන මේ කියන්නේ බිස්නස් එක ගැන කතා කරා ඒක ඇත්තටම වටින එකක් අද ටිකක් අඩු එකක් ඒ කියන්නේ මියුසික් භාණ්ඩ නිෂ්පාදනය කරන එක ඔයා හැබැයි ටික කරන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන ඔයා වට ගොඩාක් මහන්සි වෙන්න වෙයි නිදි මරන්න වෙයි දැන් අපි මේ මේ මෙතෙන්ට අපි ඇවිල්ලා ඉන්නෙත් එහෙම ගොඩාක් මහන්සි වෙලා අපි සාමාන්‍යයෙන් දවසට පැය 5කට වැඩි නිදාගන්නේ නැහැ. එහෙම හිතන්න පුළුවන්ද? පුළුවන්. දැනට ගොඩක් ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ ගොඩක් අය දන්නේ නැති වුණාට සාමාන්‍යයෙන් නිදාගන්නේ ඉතා අඩුවෙන් ගොඩක් මහන්සි වෙනවා ව්‍යාපාර කරන්න. ව්‍යාපාරිකයෙක් වුණාම. එතකොට තමයි හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් මම පුදාට ඒ ව්‍යාපාරිකයෙක් වෙනකොට මම ගොඩක් සතුටුයි මොකද එතකොට කාටවත් යටත් නැතුව රටේ හොඳ අනාගතයක් ගන්න පුළුවන්. දැන් මේ රටේ සේවයක් කරන්න පුළුවන් හොඳ يعني සල්ලි මුදලින් දැන් මේ රටේ සල්ලි නැති ප්‍රශ්නයක් තියෙනවනේ. ඔව්. ඒවත් ඔයගොල්ලෝ හොඳට හිතර ගන්න ඕන. ඔයගොල්ලෝ මහන්සි වුණොත් ලංකාවේ නිෂ්පාදනය මොනහරුවොත් තමයි රටේ මේ වගේ මුදල් හිගයක් නැතුව ඔයගොල්ලෝ ඒ කාලේ රට ගෙනියන්න පුළුවන්. ඉතින් පුතා තා මොනව හරි කවියක් අපිට කියමු කියන්න පුළුවන්ද? සින්දුවක් කියමු කියන්න පුළුවන්ද? පුළුවන් මොකද කියනවා සින්දුවද චූටි සින්දුව හොඳයි එහෙනම් පුතා සින්දුව කියන්නකෝ චූටි කුරුල්ලනි චූටි බටිත් තනි පියාසල හසේ රංචු කසීපිය බන්නයි තින් ඔය ලස්සන ආකාසේ කන්ද උලින් අර ලස්සන හිරු නැගලවම එළිය කරනා පුරුළුහනින් මුළු ලොවම අවදි කර දවස උදා වෙනවා කීචි බීචි ගා චූටි කුරුල්ලෝ චුටි ගීත ගයතේ ගීත ගයායේ චූටි කුරුල්ලෝ වන්නම කුත් නටතේ ගීත ගයාලා වන්නම් නටලා ලොවම අවදි කරතේ චූටි බබාලා ඒව බලලා සතුටු සිතින් නටතේ හොඳයි
තව දැන් ගායනාවක් කර ඒකේ කොයි කාල ලියපුවද කියලා දන්නවද? දන්න දන්නේ. ඔය සින්දු ලියන්න කැමති නැද්ද? කැමති. කවි ලියන්න? කැමති. ලියලා තියද? එකක් ලියලා තියෙනවා කවියක්. මුහුද ගැන. පුතාලා දැන් අලුත් නිර්මාණ කරන්න ඕනේ. එතකොට ඔයාලා නිතර ලියන්න ඕනේ. නිතර පාඩම් කරන්න ඕනේ. එතකොට තමයි අලුත් රටක් අපිට හදා ගන්න පුළුවන් මොකද ඕගොල්ලෝ දැන් මේ හැම ලියන කියන මේ හැම එකක්ම ඔයාලා දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා කවුරු හෝ ලියපු එකක් දැනට අලුතෙන් මොනවාක්වත් බිහි වෙන්නේ නැහැ නමුත් ඔයාලගේ කාලේදී අලුත් දේවල් ටිකක් ඔයාලා නිර්මාණය කරන්න කියලා මම ඔයාලට යෝජනා කරනවා හදිසියේවත් ඔයාට ඔයාලගේ නගරේ ඔයාට නගරාධිපතිකම හමු වුණොත් පළවෙනියට මම කරන්නේ නගරෙට උද්‍යානයක් හදනවා ඔව් ඇයි ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ ඒ කියන්නේ කොරෝනා වසංගතය හින්දා මානසිකත්වයේ අඩු වෙලා. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ ඉදිරියටත් ඒ වගේ වසංගතයක් ආවටින් මිනිසුන්ට මානසිකත්වය අතින් අඩුවටම වැටෙනවා. ඒකෙන් හින්දා උද්ජානයක් වගේ එකක් තියෙනකොට ඒකෙන් තියෙන මනස ටිකක් කියන්නේ සැහැල්ලු කරනවා. ඔව්. මේ පුංචි පුතාලා දැන් මේ මේ වගේ පොඩි මේ මෙහෙම දේවල් අහන්නේ මෙයාලට බලාපොරොත්තු ඇති කරන්න. මොකද මේගොල්ලෝ තමයි තා අවුරුදු 20කින් අපේ රටේ පාලකයෝ හැටියට. ඒ කියන්නේ රජයේ සේවකයෙක් හරි මෙයා කිව්ව විදිහට මේ පුතා කිව්ව විදිහට හොඳ මුදලාලි කෙනෙක් විදිහට හරි බාරගන්නේ මේ පුතාලා. ඉතින් අපි මේ පුතා ගොඩක් දුර බැහැර ඉඳලා ඇවිත් තියෙන්නේ. ඉතින් අපි මේ පුතාට ස්තුතිවන්ත වෙනවා අපේ හරිදි ටීවී සජීවී විකාශයත් එක්ක එකතු වීම ගැන. ඉතින් එහෙනම් අපි ඔයාලටත් ආරාධනා කරන බලන් ඉන්න අපේ දූල පුතාලට මේ ස්ථානෙට එන්න පුළුවන් ඔයාලටත් අපිට කතා කරන්න 0.72321.39.66 කියන දුරකථන අංකයට එහෙම නැත්නම් අපිට ලියන්න පොඩිත් එක් සමග හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලිබල් මාලිගයේ උඩුමහල ලබුදුව ගහන්න. එහෙනම් ඉතින් අපි අපේ හරිදේ ටීවී සජීවී විකාශයේ ඉදිරි වැඩසටහනට අපි යොමු වෙනවා.